කාබනික පොහොරින් වගා කරලා හානි වුණොත් වන්දි දෙනවා කියලා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද කිව්වා. ඒත් ඊට වෙන් කරලා තියෙන මුදල රුපියල් මිලියන 40,000ක්. එහෙත් මේ දෙන වන්දි මුදල ප්‍රමාණවත් නැහැ කියලා. පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ඒකාබද්ධ සංවිධානයේ ගොවීන් පවසනවා. ඊයේ මහින්දානන්ද ඇමතුමා කියනවා මිලියන 40,000ක් වෙන් කරාලු ගොවියන්ට වන්දි කියන්නේ. ඒක වහලා ගහන්න. නිකන් ගණන් හදලා බැලුවොත් හෙක්ටයාර එකට වැටෙන රුපියල් 50,000යි. බලන්නකෝ බඩිරුන් ගොවියන් මොකද කරේ කියලා. තේ ගොවියා, පොල් ගොවියා, එළළු ගොවියා. දැන් මේ හැමෝම ගොවියනේ. හැබැයි ඒක ගොවිය ගැන කිසි කතාවක් නැහැනේ. ගොවියට විතරක් නෙමෙයි අනිත් සෑම භෝග වගාවන් සඳහාද ගොවින්ට වන්දි දෙන්න කියලා රජයට බල කරමින් අද ඇඹිලිපිටිය නගරයේ විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්ුණා. පරිමිතියට ගත්තොත් මේ වන්දි ගෙවන්න ඕනේ මේ ජනාධිපති අගමැති මේ කැබිනට් මණ්ඩලයේ මේට අදාළ තීන්දුව ගත්ත නිලධාරීන් මේගොල්ලොන්ගේ දේපළ වලින් ගෙවන්න ඕනේ. දේපළ වලින් ගෙවලා ඒගොල්ලෝ අත්වලට මාංචු දා ගන්න ඕනේ. මාංචු දාගෙන ඒගොල්ලෝ හිරගෙවල් වලට යන්න ඕනේ. අක්කරයකට රුපියල් ලක්ෂයකට යා වන්දියක් අනිවාර්යෙන්ම ගෙවන්න ඕනේ. මහවැලි සීකලාපේ ගොවීන් අකණ්ඩ උපවාසයක් ආරම්භ කළා. උපවාසයට අදට දින දෙකක්. ගොඩබෝග වගා කරන ඉරුඟු බඩඉරුඟු ගොවියා මේ වෙනකොට අසන්න වෙලා තියෙනවා. වන්දි මුදල් ලබා නොදෙනවා නම් මාරාන්තික උපවාසයක් දක්වා මේ උපවාසය දීර්ඝ කරන්නට අපි තීරණය කළා තියෙනවා. වී ගොවීන්ට වන්දි දෙන්න සූදානම් වන විටම කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති සිය දූරේ නිලාසුණා. ආයතනයේ තුල සිද්ධ වෙන මූල්‍යමය වංචා පරිපාලනමය දෝෂ ඒව මට නිවැරදි කරගන්න බැරුව ගියා. ඒක ඒ තරම්ම ගැඹුරට ගිහිල්ලා මට කාගෙන්වත් උදව්වක් හම්බුන්නේ නැහැ. මගේ අතට පස්තලා තියෙන විවිධ දූෂණ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා ඉතින් ඒවා මගේ අතට එන්න එන්න මේ කට්ටියටත් මම එතන ඉන්න එක ගැටලුවක් වුණා. ඒක නිසා මට විරුද්ධව කට්ටිය පෙළ ගැහෙන්නත් ගත්තා. ආයතනයේ සේවක මණ්ඩලය මෙහෙම පොළඹා ගත්තේ තර්ජනය කරලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.